ඔන්න ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ එකක් ගෙනාවා. මේ වීඩියෝ එක නම් ඇත්තටම කියන්න පොඩි දෙයක් තියෙනවා. මම කට්ටියටම බැනලා යන්න තමයි ආවේ. මොකද දන්නවද ඔයගොල්ලන්ට බැනලා යන්න ආවේ. ඔයගොල්ලෝ මතක ඇති මම ඔයගොල්ලන්ට අර වීඩියෝ එකක් දැම්මා. අර එකපාරක් අර වීඩියෝ එකක් දැම්මේ මතක ඇති අර වීසා මේ මාස 3කින් ඉතාලියට එන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා වීඩියෝ එකක් දැම්මා. ඒ වුණාට ඒ වීඩියෝ එකේ අන්තිමට මම ඔයගොල්ලන්ට කිව්වා අන්තිමටම හරි මුලටම හරි කියන්නේ නැති මෙන්න මේ ටිකට් එක දින එකට නම්බර් ටික දෙන්න කියලා. ඒ වුණාට කිසි කෙනෙක් නම්බර් ටික දීලා තිබුණේ නැහැ. මොකද දන්නවද ඇත්තටම දැන් ඔයගොල්ලෝ හිතන කො දැන් ඔයගොල්ලෝ හිතන කොගොල්ලෝ ඒ කියන්නේ දැන් මොන හරි හොඳ තැනක බඩු වගේක් තියෙනවා. ඒ වුණාට අනිත් තැනත් ඒ වගේම බඩු තියෙන වුණාට එතනට වඩා අතන හොඳයිනේ. ඒගොල්ලෝ දැන් අර මොන ඒ හිම ඇත්තටම කියනවනම් අන්න ඒ වගේ දියක් තමයි ඔයගොල්ලන්ට වුනේ. මටත් ඉතින් ඒ දේ වෙනවා ඉතින්. ඒ කියන්නේ මම මොන හරි ආස දෙයක් තියෙනවනම් දැන් මම මොන හරි දෙයකට ආසයි කියමුකෝ. ඒ වුණාට මේ පැත්තේ තියෙනවා මම එච්චර මං ආස නැති දියක්. ඒ වුණාට මේ පැත්තේ තියෙන්නේ මම ආසමති කරන දේ තමයි මේ පැත්තේ තියෙන්නේ. ඒ වුණාට ඉතින් අපි කට්ටිය දුවල යන්නේ ආසමති ආසම දේ තියෙන පැත්තරනේ දුවල යන්නේ. ඒ හිම තමයි ඉතින් කොහාටත් ඒක තියෙනවා ඉතින්. ඒක නිසා ඉතින් බැනලා වැඩන්නේ කාටත් බනින්නෙත් නැහැ ඉතින්. මං කොහොම මං විහිළුවට කිව්වේ මුලටම කට්ටියට බනින්න කියලා ආවේ. ඇත්තටම කියනවා නම් ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මෙන්න මේ ටිකට් එකට මට නම්බර් ටික දෙන්න පුළුවන් නම්. මොකද කලින් කමෙන්ට් එක කමෙන්ට්වත් ඒ කියන්නේ කවුරුත් කමෙන්ට් දාලා තිබුණේ නැහැ. මොකද ගොඩක් අය මට ෆෝන් එකට හිටන් නම්බර් එවලා තිබුණා. කට්ටියට අර පටලැවුණා ඇත්තටම කියනවා නම් අර මම දැන් හැමෝම ඉතාලියට එන්නේ. يعني ඉතාලියට නෙවෙයි වෙන රටවලට යන්නනේ හැමෝම බලන් ඉන්නේ. ඒක නිසා කට්ටියට අර මම කියපු දේ ඒ වෙලාවේ අමතකුණා හැමෝට මේක. දැන් කොහොම හරි අර මම කිව්වනේ අර මාස 3කින් වීසා එකක් තියෙනවා කියලා. ඒක පස්සෙන් තමයි ඒක පස්සෙන් තමයි කට්ටිය හැමෝම දුවගෙන ගිහිලා තිබුණේ. අර මම ටිකට් එකේ නම්බර් ඉල්ලපු එක ඒක කට්ටියට අමතක වෙලා තිබුණා. ඒක නිසා ඔන්න ඉතින් මම ආයෙ වීඩියෝ එකක් කරා ටිකට් එකේ නම්බර් ඉල්ල ගන්න. මම ඕගොල්ලන්ට පොඩ්ඩක් කියන්නම් අලුතෙන් කවුරු හරි. මොකද හැම වීඩියෝ එකකම මම දාන හැම වීඩියෝ එකකම කවුරු හරි කෙනෙක් අලුතෙන් බලන කෙනෙක් අනිවාර්යෙන් එකතු වෙනවා. ඒක නිසා මම මුලින්දන් කියන්නම් මේ දින මෙන්න මේ ටිකට් එක ඉතාලිය අදින ටිකට් එකක්. මේක ඒ කියන්නේ හැම සතියෙන් සතියෙන් මේ ටිකට් එක අදිනවා. මම ඕගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නනම් ෆෝන් එකෙන් මේ ටිකට් එක අපි දින්නොත් එහෙම කොච්චර ගාණක් අපට හම්බ වෙනවද කියලා. ඒක පෙන්නන කලින් මම ඔයාලට පෙන්නන්නම් මේ ටිකට් එකේ නම්බර් තියෙන්නේ කොහොමද කියලා. ඒ වුණාට මම ඕගොල්ලන්ට පොඩි වැඩක් කරන්න මම ඉන්ටර්නෙට් එකෙන් මේ ටිකට් එක තියෙනවා. දැන් මම ඕගොල්ලන්ට මේක මෙහෙම පෙන්වුවට ඕගොල්ලන්ට පේන්නේ නැහැ මේක හරියට. මම ටිකට් එක يعني ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා මෙන්න මේ යටින් වගේ වැටෙන්න දාන්න ෆොටෝ එකක් මෙන්න මේ හරි යටින් වගේ වැටෙන්න දාන්න. ඕගොල්ලෝ බලන්න මේකේ තියෙනවා මේ ටිකට් එකේ එකේ ඉඳන් 90ට නම්බර් තියෙනවා. ඔයගොල්ලන්ට එකේ ඉඳන් 90ට කැමති නම්බර් 6ක් දෙන්න පුළුවන්. අන්න එහෙම තමයි මේ ටිකට් එක. ඒ කියන්නේ මේ ටිකට් එකේ තරඟ එක කරන්න තියෙන එහෙම තමයි. එකේ ඉඳන් 90ට කැමති නම්බර් 6ක් දෙන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ කියන්නේ 5 ඩොට් එක 7 ඩොට් එක 20 ඩොට් එක අන්නේ විදිහට 6ක් දාගෙන යන්න. අපි බලමු මේ ටිකට් එක. ඉතින් ගොඩක් කට්ටිය මගේ දන්නවා ඉතින් මේ චැම ඒ කියන්නේ මගේ channel එකේ ඉන්න හැමෝම ඒ කියන්නේ ගොඩක් අය පරණ අය නම් මගේ හැමෝම දන්නවා මේක ටිකට් එක අදින්නේ කොහොමද. ඊට පස්සේ මම ආයි කවදද දාන්නේ එහෙම කියලා. මොකද මේ ටිකට් එක අදින්නේ හැම සෙනසුරාදාම රෑ 7ට තමයි මේ ටිකට් එක අදින්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් බලමු ෆෝන් එකේ පේනවා. ඒ කියන්නේ මගේ ෆෝන් එකේ ඇප් එක තියෙනවා. ඇප් එකේ ඉඳන් ගෙදර ඉඳන්ම මට බලන්න පුළුවන් ටිකට් එක දිනලාද නැද්ද කියලා මට ගෙදර ඉඳන්ම බලන්න පුළුවන්. බලමු මේ මම ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරලා තිබුණා. මොකද අපි මේ ටිකට් එක මම හිතන්නේ අපි දෙපාර තුන් පාරක් විතර සෙල්ලම් කරා. මොකද මේ සෙල්ලම් කරපු හැම පාරම අපි යුරෝ 5ක් 6ක් විතර දින්න සාමාන්‍යයෙන්. ඒක නිසා බලමු මේ පාර අපි දැන් තරඟයට දාලා බලමු කොච්චර ගාණක් අපි දිනයිද කියලා. සාමාන්‍යයෙන් ඔක්කොම දින්නොත් එහෙම ගාණ කීයද කියලා බලමු පොඩ්ඩක්. ඔන්න ඔයාලට මම පෙන්නන්නම් මේ මම පොඩ්ඩක් ෆ්ලෑෂ් එක ඕෆ් කරා. මොකද හරියට පේන්නේ නැහැ ෆෝන් එකේ. මේ ටිකට් එක අපට ඇදුනොත් එහෙම දිනන ගාණ මේ තියෙන යුරෝ මෙන්න මෙච්චර ගාණක් අපට දිනන්න පුළුවන් ටිකට් එක ඇදුනොත් එහෙම පේනවා ඇති. මම හිතන්නේ මෙතන තියෙන්නේ කෝටි 12ක් වුණාම ඔව් කෝටි 12ක් විතර තමයි. ඔව් යුරෝ කෝටි 12ක් බුදුවන්නේ ලංකාවම ගන්න පුළුවන් වගේ සල්ලි වලට මේක ඇදුනොත් එහෙම මේ ටිකට් එක ඇදුනොත් එහෙම අපි මොනව හරි කරමු. ඉතින් කට්ටිය එක්ක කතා වෙලා මේ ටිකට් එකේ කොහොම හරි මම තෝරගන්නේ. මම තෝරගන්නවා මේ ටිකට් එකට ඒ කියන්නේ 1 2 3 4 5 පස් දිනෙක තෝරගන්නවා. ඒ කියන්නේ පස් දිනෙකේ නම්බර් මම තෝරගන්නවා මේ ටිකට් එකට. ඒක නිසා ටිකට් එක ලොකු ගාණක් ඇදුනොත් එහෙම අපි කට්ටිය පස් දිනත් එක්ක කතා වෙලා බලමු ඉතින් මොනවද කරන්නද කියලා. හරියනම් ඔයගොල්ලන්ට මතකනේ ටිකට් එකේ නම්බර් ටික දාගෙන යන්න. ඔන්න මතකැතුව දාන්නේ එක මේ පාර නම් මතකැතුව දාන්න. මොකද මම ඔයගොල්ලන්ට තව පොඩි දෙයක් කියන්න දිනවා. මොකද මට පොඩි ආරංචියක් ආවා ඒ ටිකක් කියන්න දිනවා. ඒක නිසා මතකයිනේ ටිකට් එකේ නම්බර් ටික මතකැතුව දාන්න යටින් වෙන මුකුත් පස්සේ දුවන්න යන්නේපා. මොකද කලින් කට්ටිය අර මම වීසා ගන්න විතර කලින් කට්ටිය මම ටිකට් එක පෙන්නුව ටිකට් එක දිහා නෙවෙයි බලලා තියෙන්නේ අර මම මාස 3කින් ඉතාලියට එන ක්‍රමේ. ඒක අහගන්න කට්ටිය ගොඩක් ඇවිල්ලා තිබුණේ. මොකද මගේ ෆෝන් නම්බරය යට දාලා තිබුණා. මාර වැඩේ කියන්නේ ඇත්තටම එදාම. ඒක දැන් අර වීඩියෝ එක දාලා විනාඩි 5ක් ගියන
මාර මැසේජ් ගොඩක් ආවේ පට්ටවීර මැසේජ් ආව මට කොහෙන් පටන් ගන්න එකද කොහෙන් ඉවර කරගන්නද කියලා දැන් අද වෙනතුරු මට ඒක හිතා ගන්න බැහැ මාර මැසේජ් ගොඩක් දවසට පට්ට මැසේජ් ගොඩක් එනවා හැබැයි ඉතින් මේ පාර නම් ඉතින් අනිවාර්යෙන් නම්බර් ටික දාලා යන්න මොකද මට මේ ටිකට් එක නැත්තම් කවදාවත් සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ ඒක නිසා ඉතින් කියන්න තියෙන ඕගොල්ලන්ට නම්බර් ටික මතක තෝ නම්බර් 6ක් දාලා යන්න කීනම් 90ට හරි එහෙනම් මම දැන් ඉතුරු ටික කියන්නම් මම අර පොඩි දේවල් ටිකක් කියන්නත් එක්ක ආවේ ඒ වුණාට මම ආයිමත් අන්තිමේදී කියන්නම් ටිකට් එකේ නම්බර් ටික දාන්න කියලා මොන ඕගොල්ලන්ට කියන්න ආපු පොඩි දේවල් ටික මම කියන්නම් මට පොඩි ආරංචියක් ආවා ඔයගොල්ලෝ දන්නවා ඇති මෙහි ඉතාලියේ තියෙනවා ඉතාලියේ කවුරු හරි කෙනෙක් හොරෙන් එනවනේ හොරෙන් හරි වීසා එකක් ඇවිල්ලා කැන්සල් වෙලා හරි ඒ වගේ කෙනෙක් ඇවිල්ලා ඉන්නවනේ ඒ වගේ කෙනෙකුට පොඩි චාන්ස් එකක් තියෙනවා මොකද ඇත්තම කියනවා නම් දැන් මම මේක මේ දැන් මම මේ ඔයගොල්ලන්ට මේක මම කියන්නේ ඒ කියන්නේ මම මගේ යාළුවෙක්ගෙන් දැනගත්ත දෙයක් ඒ කියන්නේ වෙන කාගෙන්වත් නෙවෙයි මාත් එක්ක දැන් මේ ඒ කියන්නේ ඔයගොල්ලන්ට මම මේක වෙච්ච විදිහ කියන්නම් මායි මගේ යාළුවෙකුයි බස් වෝල්ටේ එකේ කතා කරගෙන ඉඳි තමයි මේක මට ආරංචි වුණේ නැත්තම් ඉතින් මේක ඒ කියන්නේ අපි දෙන නිකන් කතා කර කර හිටියා කතා කර කර ඉඳි මට මේ කොල්ලා එක කිව්වේ ඕගොල්ලන්ටත් කරලා ඔය කියන්නේ කරන්න පුළුවන් ඇති සමහර විට මොකද මෙයා කියන්නේ මගේ යාළුවා එක කරා නම් ඕගොල්ලන්ටත් කරන්න පුළුවන් ඇති සමහර විට මොකද මම වැඩ කරන තැනම තමයි මාත් එක්ක වැඩ කරන්නේ දැන් අවුරුදු දෙකක් තිස්සේ ඒ වුණාට ඒ යාළුවත් ඒ කියන්නේ දැන් ඉතාලියට ඇවිල්ලා වීසා නැති එක්කෙනෙක් ඒ ආයි වුණාට යාට දැන් තියෙනවා අර ඕගොල්ලෝ දන්නවා ඇති ඉතාලියේ දෙනවා අර වීසා නැති අයට රිෆූජි කියලා වීසා එකක් දෙනවා සරණාගත වීසා එකක් ඒක තමයි යාට ගහලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝයර් කෙනෙක්ගේ මාර්ගෙන් තමයි ඒක ගහගන්න ඕන. ඉතින් මාර වැඩේ කියන්නේ ගොඩක් අය මට ඉස්සරහම කතා කරලා තියෙනවා මම අවුරුදු 20ක් විතර ඉතාලියේ ඒ වුණාට එයාට වීසා එකක් නැහැ කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙන අර සරණාගත වීසා එක රිමූව් කර කර එහෙම තමයි දිගටම ඉන්න ඕන කියලා කියන්නේ. අවුරුදු 20ක් විතර සමහර අය ඔක රිමූව් කර කර ඔහොම ඉස්සරහට යනවා. ඒ වුණාට මාර වැඩේ කියන්නේ දැන් මගේ යාළුවත් එක්ක මම නිකන් නෝමල් කතා කර කර ඉඳිද්දි එයා මට කිව්වා මෙහෙම ඒ කියන්නේ ඒසෙක තියෙනවනේ ඒ වීසෙක ලෝයර් කෙනෙක්ගේ මාර්ගෙන් තමයි ඒක ගහගන්න ඕන. ඒ ලෝයර් කෙනෙක්ගේ මාර්ගෙන් ගහපු එකේ කොහොම හරි දැන් මාත් එක්ක අවුරුදු දෙකක් එක දිගට වැඩ. ඒ වැඩ කරද්දී මාත් දැන් අර ලෝයර් කියලා තියෙනවා අපි වැඩ ඒ කියන්නේ අපි වැඩ කරන බොස් ඉන්නවනේ අපි බොස් එක්කගෙන ඒ ලෝයර් කියලා තියෙනවා මගේ යාළුවට වැඩ කරන තැන බොස් ඉන්නවනේ. ඒ බොස් එක්කගෙන එන්න පොඩි අස්සනක් දාන්න ඕනේ ඒ ડોකියුමන්ට්ස් එකකට. ඒක අස්සන දැම්මට පස්සේ වීසා එක තියෙන ඔරිජිනල් වීසා එක කියන්නේ දැන් මෙහි අපිට ඉතාලි තියෙන සෝජෝන් එක තියෙනවනේ කාඩ් එක ඒ කාඩ් එක දෙන්නම් කියලා තියෙනවා. පුළුවන් අවුරුදු දෙකක් තුනක් විතර එක දිගට එක තැනක වැඩ කරනවා නම් මං හිතන විදිහට මෙහි ඒ කියන්නේ දැන් අර රිනූ කරන දාලා තියෙන එතනට කිව්වට පස්සේ ඒ කියන්නේ ලෝයර්ගේ මාර්ගෙන් ඕගොල්ලන්ට සෝජෝන් එක ගන්න පුළුවන්. මම ඕගොල්ලන්ට පොඩ්ඩක් පෙන්වනවා සෝජෝන් එක කියන එක දන්නේ නැති අය ඉන්නවා නම් මම පේන ඇති මේක තමයි සෝජෝන් එක කියන්නේ පේනවත් දන්න ඕගොල්ලන්ට හරියට මේ ලයිට් එලි හින්දා පොඩ්ඩක් ලයිට් එලිය වැඩි හරියට පේන්නේ නැතුව ඇති. මේ තියෙන මෙන්න මේක තමයි සෝජෝන් එක. මේක ඒ කියන්නේ දැන් මේකයි කියන්නේ අර ડોකියුමන්ට්ස් නැතුව මෙහි ඉතාලියට එනවා ඉන්නවනේ. වීසා එක කැන්සල් වෙච්ච අය ඉන්නවනේ. ඒ කැන්සල් වෙච්ච අයට මේක හම්බ වෙන්නේ නැහැ. නිකන් අර රිෆූජි කියලා නිකන් පොඩි කොලයක් තියෙනවා සාමාන්‍ය කොලයක්. ඒ කොලේ රිමූව් කර කර තමයි ඉස්සරහට යන්න ඕනේ. ඒ වුණාට මේ කාඩ් එක ගන්න ගොඩක් අමාරුයි. ඒ වුණාට අර ලෝයර් කියලා තියෙනවා බොස් එක්කගෙන ආවොත් එතනට බොස්ට කියන්න කරන්න තියෙන්නේ පොඩි අස්සනක් දාන්න. අස්සනක් දැම්මොත් එහෙම ඒ ડોකියුමන්ට්ස් වලට යාට දෙන්නම් කියලා දැන් මේ මංගාව තියෙන જાතිය සෝජෝන් එක. මේකෙන් හැම වැඩක්ම කරගන්න පුළුවන්. ඒකට මට හිතා ගන්න බෑ මාර වැඩි. අනිත් අයටත් මේ වගේ කරගන්න පුළුවන්. ඒ සමානිත එක දිගටම එක තැනක වැඩ කරනවා නම් මං හිතන්නේ මෙහි ඉතාලියේ ඉන්න දැන් අර වීසා නැතිව ඉන්න අය ආයෙ ඉන්නවනේ. ඒ අයටත් මොන හරි දෙයක් කරගන්න පුළුවන් පොඩ්ඩක් ඕගොල්ලෝ ඒ කියන්නේ රිෆූජි ගහගෙන ඉන්නවනම් ඕගොල්ලොන්ගේ ඒ කියන්නේ ලෝයලා මාර්ගෙන්නේ ගහන් ඉන්නේ පොඩ්ඩක් යාළගෙන් අහලා බලන්න. මේකට හරියට කොන්ට්‍රැක්ට් එකක් තියෙනවනේ අවුරුදු දෙකකවත් කොන්ට්‍රැක්ට් එකක් තියෙනවනේ මේ වැඩේ කරගන්න නම් මං හිතන විදිහට. එහෙනම් ඔන්න ওই ටික කියලා යන්න තමයි ඉතින් මං ආවේ. ඕගොල්ලොන්ට මතක ඇති එහෙනම් ටිකට් එකේ නම්බර් ටික අනිවාර්යෙන් දාන්න මේ පාර නම් අමතක කරන්න එපා. යටින් දාගෙන යන නම්බර් ටික දාගෙන යන්න. එකේ ඉඳන් 90ට හරියන සෙට් එකම ආයිමත් අලුත්ම වීඩියෝ එකකින් කට්ටිනම් බයි එහෙනම්.